Vabbè, और अभी कथा करे मानव संपत् सरसु करने प्रयत्ने अगे ही महा वैटी जीव मुखी रही में तो पड़े मां के हुआ अभी नोही तपु रखी आवेर तो ऐति उना दने द ही तपु प्रमाणे एक वड़ा रखी आवेर तो लाडू वैटी नी मां सिद्ध उना द ये वाके में मानव संपत् सरसु करने सदा कोपमन पीरिवेयक दरुवेद कियन साधक मत अभी त මේ එකීමේ සාර්ථකත්වය පිළිබඳව මේ කාරණා තුන මත සැලසුම් කරන ප්‍රයත්න අපිට එකීමකට ලක් කරන්න පුළුවන් වැඩේ සාර්ථකද නැද්ද කියන එක. එතකොට මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්න එකීම හා වැඩි දියුණු කිරීම කියලා කියන්නේ පුරෝකථනය කරපු නැති රැකියා ඇබෑරුතු ඇති වුණාද නැද්ද? ඒ කියන්නේ නොහිතපු ඇබෑරුතු ඇති වුණාද නැද්ද? පුරෝකථනය කළ ඇබෑරුතු සංඛ්‍යාවට වඩා අඩු හෝ වැඩි ඇබෑරුතු සංඛ්‍යාවක් ඇති වුණාද? ඒ කියන්නේ පුරෝකථනය කළ කරාට පස්සේ අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් ඇති වුණාද? ඒ වගේම මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නයේ සඳහා මානව සම්පත් සැලසුම් කරන්නේ සඳහා කොපමණ පිරිවැයක් දරුවේද යන සාධක මත ප්‍රයත්නය අපිට ඇගීමකට ලක් කරන්න පුළුවන් කියන එක තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. මේ කාරණා තුන මත අපිට මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නයේ සාර්ථකත්වය පිළිබඳව යම් ඇගීමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතකොට අපි කෙටි සටහනක් දාගමු මෙන්න මෙහෙම. මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නයේ ඇගීම හා වැඩි දියුණු කිරීම කියලා කියන්නේ පුරෝකථනය නොකළ පුරෝකථනය නොකළ රැකියා ඇබෑරුතු ඇති වූයේද නැද්ද? පුරෝකථනය නොකළ රැකියා ඇබෑරුතු ඇති වූයේද නැද්ද? පුරෝකථනය නොකළ රැකියා ඇබෑරුතු ඇති වූයේද නැද්ද? පුරෝකථනය කළ පුරෝකථනය කළ ඇබෑරුතු සංඛ්‍යාවට වඩා පුරෝකථනය කළ ඇබෑරුතු සංඛ්‍යාවට වඩා අඩු හෝ වැඩි ඇබෑරුතු සංඛ්‍යාවක් ඇති වූයේද පුරෝකථනය කළ ඇබෑරුතු සංඛ්‍යාවට වඩා ඒ කියන්නේ පුරෝකථනය කරත් රැකියා මානව සම්පත් අතිරික්තතාව උනත ඇති වෙන්න පුළුවන් අඩු හෝ වැඩි ඇබෑරුතු සංඛ්‍යාවක් ඇති වූයේද මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය සඳහා මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය සඳහා මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය සඳහා කොපමණ පිරිවැයක් දරුවේද මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය සඳහා කොපමණ පිරිවැයක් දරුවේද කොපමණ පිරිවැයක් දරුවේද යන සාධක මත මේ කාරණා තුන මත යන සාධක මත මේ අපේ මානව සම්පත් සැලසුම් කරන්නේ සාර්ථකද අසාර්ථකද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් යන සාධක මත ප්‍රයත්න ඇගීමකට ලක් කළ හැකි වේ යන සාධක මත ප්‍රයත්න ඇගීමකට ලක් කළ හැකි වේ කොච්චර සාර්ථකව අපි අනාගත මානව සම්පත් අවශ්‍යතාවය සැලසුම් කරාද කියන එක යන සාධක මත ප්‍රයත්නය ඇගීමකට ලක් කළ හැකි වේ ඇගීමකට ලක් කළ හැකි වේ
ප්‍රයත්න ඇගැයීමකට ලක් කළ හැකි වේ. එතකොට අපි මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් තුනක් තමයි ඔය සාකච්ඡා කරේ. තුන්වෙනි එක රැකියා නිර්මාණය, ඉතින් අපි දෙක කතා කරා රැකියා විශ්ලේෂණය, තුන තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ නැත්නම් මිනිස් බල සැලසුම් කරන්නේ. ඒකේ ක්‍රියාවලියේ පියවර 6 සාකච්ඡා කරේ. මේ යටතේ තව එක ප්‍රශ්නයක් තියෙනවා, මේ මානව සම්පත් සැලසුම් කරණයෙන් ව්‍යාපාරයකට තියෙන ප්‍රයෝජන නැත්නම් මානව සම්පත් සැලසුම් කරණේ වැදගත්කම, ඒ ප්‍රශ්නේ කතා කරලා අපිට මානව සම්පත් කළමනාකරණේ 4 වෙනි කාර්යයට යන්න පුළුවන්. අවසාන වශයෙන් අපි ලියාගමු මානව සම්පත් සැලසුම් කරණේ වැදගත්කම් කවරේද කියලා. මානව සම්පත් සැලසුම් කරන්නේ මානව සම්පත් සැලසුම් කරන්නේ වැදගත් වීමට මානව සම්පත් සැලසුම් කරන්නේ වැදගත් වීමට හේතු මානව සම්පත් මේ විදියට සැලසුම් කරණය කරන එක පුරෝකථනය කරන එක වැදගත් වෙන්න හේතු ව්‍යාපාරයට මානව සම්පත් සැලසුම් කරන්නේ පුරෝකථනය වැදගත් වෙන්න හේතු. එතකොට එච්චර අමාරු නැහැ, අපි දැන් කතා කරලා ඉවරයි. මානව සම්පත් සැලසුම් කරන්නේ කියන තුන්වෙනි කාර්යය ඉවරයි කතා කරලා. දැන් මේකේ වැදගත්කමයි දැන් කතා කරන්නේ. එක වැදගත්කමක් තමයි අනාගත මානව සම්පත් අවශ්‍යතාවය නිශ්චය කරගත හැකි වීම. අනාගත මානව සම්පත් අවශ්‍යතාවයනේ මේ අපි සූදානම් කරන්නේ නේ. අනාගත මානව සම්පත් අවශ්‍යතාවය නිශ්චය කළ හැකි වීම. නිශ්චය කළ හැකි වීම. අනාගත මානව සම්පත් අවශ්‍යතාවයේ නිශ්චය කළ හැකි වීම මෙච්චර අවශ්‍යයි කියලා අපිට නිශ්චය කරගන්න පුළුවන්. අනාගත මානව සම්පත් අවශ්‍යතාවයේ නිශ්චය කළ හැකි වීම. එතකොට එතනදී අපිට තව දැනගන්න පුළුවන් දෙයක් තමයි මානව සම්පත් අතිරික්තතාවයක් හා හෝ ඌනතාවයක් තියෙනවා නම් ඒක හඳුනාගෙන වේලස්සනින්ම මේ මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීම තුළින් දැන් අපි කතා කර අතිරික්තතාවයකට යොදන්න පුළුවන් පිළියම් මොනවාද, ඌනතාවයකට යොදන්න පුළුවන් පිළියම් මොනවාද කියන එකනේ මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් හඳුනාගෙන ඊට අවශ්‍ය විසඳුම් යෙදීම තුළින් සේවක පිළිවෙහ පාලනය කළ හැකි වීම අපිට අපේ පිළිවෙහ අඩු කර ගන්න පුළුවන්. එතකොට දෙවැනි කාරණාව විදිහට මේකේ තියෙන වැදගත්කම මානව සම්පත් ඉල්ලුම හා මානව සම්පත් ඉල්ලුම නෙමෙයි මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් හඳුනාගෙන මානව සම්පත් අතිරික්ත තාවයක් හෝ ඌනතාවයක් හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කළ හැකි වීමෙන් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කළ හැකි වීමෙන් සේවක පිරිවැය සේවක පිළිවෙය අවම කරගත හැකි වීම සේවක පිළිවෙය අවම කරගත හැකි වීම මේ අතිරික්තතාවයක් හරි උනතාවයක් තියෙනවා නම් හරි ඒක කල් වේලා ඇතිව හඳුනාගෙන සේවක පිළිවෙය අපිට අඩු කරගන්න පුළුවන් මේ ක්‍රියාමාර්ග තුලින්. Thank you.
මානව සම්පත් සැලසුම් කරන තියෙන තව ප්‍රයෝජනයක් වැදගත්කමක් තමයි මේ දැන් මෙහෙම සැලසුම් කරණය කරේ නැත්නම් අපිට හදිස්සිය සේවකයෝ බදවා ගන්න වෙනවා. දැන් සැලසුම් කරන එකකින් කරන්නේ මේ අනාගතයේදී ශ්‍රමික අවශ්‍යතාවය කල්තියා පුරෝකතනය කරන එක. එතකොට මේකේ තියෙන තව වාසියක් තමයි හදිස්සිය සේවකයින් බදවා ගැනීමට යාමෙන් සිදුවේ හැකි පිරිවැය නැත්නම් දැරීමට සිදුවන පිරිවැය වළක්වා ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ විදිහට හදිස්සියේ සේවකයින් බදවා ගැනීමට යාමෙන් දැරීමට වන අනවශ්‍ය පිරිවැය වළක්වා ගත හැකි වීම. හදිසිය සේවකයන් බදවා ගන්න ඕනේ නැහැ. අපි මානව සම්පත් පුරෝකතනයක් වේලසනින් කරනවා. හදිසිය සේවකයන් බදවා ගැනීමට යාමෙන් දැරීමට වන අනවශ්‍ය පිරිවැය වළක්වා ගත හැකි වීම. අනවශ්‍ය පිරිවැය වළක්වා ගත හැකි වීම. ඒ වගේම හරිනේ හදිසිය සේවකයන් බදවා ගැනීමට යාමෙන් දැරීමට වන අනවශ්‍ය පිරිවැය වළක්වා ගත හැකි වීම හදිසිය බදවා ගන්න ඕනේ සැලසුම් කරා. හතර මානව සම්පත වඩා කාර්යක්ෂමව හා සඵලදායීව මානව සම්පත වඩා කාර්යක්ෂමව හා සඵලදායීව කාර්යක්ෂමව සහ සඵලදායීව උපයෝජන කළ හැකි වීම. ඉතින් මානව සම්පතින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපි මානව සම්පත සැලසුම් කරන්නේ. මානව සම්පත වඩා කාර්යක්ෂමව හා සඵලදායීව උපයෝජන කළ හැකි වීම. මානව සම්පත වඩා කාර්යක්ෂමව හා සඵලදායීව උපයෝජනය කළ හැකි වීම. පස්සෙනි වැදගත්කම විදියට සෙසු කලබනා කරන කාර්යයන් අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකිවීම. සෙසු කළමනාකරණ 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 කාර්යයන් අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකිවීම. එතකොට මතක ඇති අපි කිව්වා මේ කලමනාකරුවෙක්ට තියෙන කුසලතාවලදී මේ මානව කුසලතා හැම කෙනෙකුටම හැම කලමනාකරුවෙකුටම සමානව තියෙන්න ඕනේ කියලා. එතකොට මේ සෙසු කලමනාකරන කාර්යයන් අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකිවීම කියලා කියන්නේ අලෙවි කලමනාකරන කටයුතු, මූල්‍ය කලමනාකරන කටයුතු, මෙහෙයුම් කලමනාකරන කටයුතු අපි මේ කතා කරන්නේ ඉවරයි. ඒ සියලු කලමනාකරන කාර්යයන් කරන්න මානව සම්පත අවශ්‍ය වෙනවා, යොදා ගන්න වෙනවා. එතකොට ඒ සියලු කළමනාකරණ කාර්යයන් සඳහා මානව සම්පත සැලසුම් කිරීමක් පුරෝකථනය කිරීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඕනම අලෙවි හරි මූල්‍ය හරි මෙහෙයුම් කළමනාකරණය හරි ඒ සියලු කාර්යයන් කරන්න අවශ්‍ය කරන මානව සම්පත සපයා ගැනීමක් මේකෙදි සිද්ධ වෙනවා කියන එක තමයි පැහැදිලි කරන්නේ. සෙසු කළමනාකරණ කාර්යයන් අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකිවීම කියලා. ඒ වගේම මානව සම්පත් සංවර්ධනය හඳුන්වා දිය හැකිවීම. හයවෙනි එක මානව සම්පත් සංවර්ධනය
हंदुनवा दी है कि नहीं मैं। मानव संपत्ति संवर्धने हंदुनवा दी है कि नहीं मैं। මානව සම්පත් අපි දන්නවා පුහුණු කරොත් ඒගොල්ලෝ සංවර්ධනය වෙනවා එතකොට අපිට වැඩි වැඩ කොටසක් ආයතනය කරගන්න පුළුවන් වෙනවා ඉතින් ඒවා මානව සම්පත් සැලසුම් කරන්නේදී හිතන්න ඕන දේවල් එතන මානව සම්පත් සංවර්ධනය හඳුන්වා දී හැකි වීම මානව සම්පත් සංවර්ධනය හඳුන්වා දී හැකි වීමත් මානව සම්පත් සැලසුම් කරන්නේදී තමයි සිද්ධ වෙන්නේ මානව සම්පත කොහොමද දියුණු කරන්න කියන එක ඒ තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ වැදගත් වීමට හේතු විදියට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට අපි උතනින් අවසන් කරනවා මානව සම්පත් කලමනාකරණයට අදාළ තුන්වෙනි කාර්යය වන මිනිස් බල සැලසුම් කරන්නේ නැත්නම් මානව සම්පත් සැලසුම් කරන්නේ කියන තුන්වෙනි කාර්යය. එතකොට අපිට ඊට පස්සේ එන්න පුළුවන් හතරවෙනි මානව සම්පත් කලමනාකරණයට අදාළ කාර්ය වල දන්නවා ඇති නේද රැකියා නිර්මාණය රැකියා විග්‍රහය මිනිස් බල සැලසුම් කරන ත මානව සම්පත් සැලසුම් කරන්නේ හතරවෙනි එක අපි කතා කරන්නේ ආකර්ෂණය කියන මානව සම්පත් කලමනාකරණයට අදාළ ත මානව සම්පත් කලමනාකරණේ ප්‍රධාන හතරවෙනි කාර්යය වරදියා ගන්න ප්‍රශ්නයක් आकर्षण यानु मुखद में आकर्षण के रखे आने तो आकर्षण के ना पुरुष पक्षे टा बड़ा कांता पक्षे टा मंगितन ने अध्यक्षीमा के वजह में है किया वा सुविशेषी है किया वा तीनों के रा एम කියන්නත් බෑ සමහර නේද පුරුෂයින්ට ආකර්ෂණ හැකියාව තියෙනවා ඒකට කාන්තාවගේ පැත්තට තියෙන වැඩි ආකර්ෂණ හැකියාව වැඩි කාන්තාවන්ට තියෙන ඒක ආකර්ෂණය කියන එක ඇත්තටම තේරුම් යන පදයක් කියනවා නම් අපි කියන්නේ මේ අද්දව ගන්න තියෙන හැකියාව නේ මේ ඇදිලා යනවා එහෙම අද්දවා ගැනීමක් ගැන තමයි මේ ආකර්ෂණයෙන් ඇත්තටම කතා කරන්නේ. එතකොට මෙතනදී මේ කාන්තාව අද්දවා ගන්නවා කියන එකවත් නේද නැත්නම් එහෙම දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ මේ ආයතනයකට අවශ්‍ය සේවකයින් අද්දවා ගැනීම තමයි මෙතනදී අපි මේ ආකර්ෂණයෙන් කතා කරන්නේ. ආයතනයට අවශ්‍ය කරන සේවකයින් අද්දවා ගැනීම ගැන එතකොට ආයතනයේ කිසිම කටයුත්තක් කරන්න බැහැනේ හොඳ සේවකයෝ ටිකක් අද්දවා ගත්තේ නැත්තම් මේ එතකොට හොඳ සේවකයෝ ටිකක් අද්දවා ගත්තොත් තමයි ආයතනයේ අරමුණු හා පරමාර්ථ සාර්ථකව ඉටු කරගන්න පුළුවන් වෙන්නේ එතකොට ආයතනයක අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න නම් මේ ආයතනයට හොඳ සහයෝගයක් දෙන සේවකයෝ ටිකක් අද්දවා ගන්න වෙනවා. ඒ කියන්නේ ආයතනයට උපකාරී වන්නා වූ. නැත්තම් වැඩක් නැහැනේ. මේ ආයතනයට උදව් වෙන්නේ නැත්තම් සේවකයෝ ආයතනයේ ගොඩ දාන්න ඒ සේවකයාගෙන් වැඩක් නැහැ. එතකොට ආයතනයට උපකාරී වන සේවකයෝ ටිකක් තමයි ආයතනයට ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කාරණා දෙක ඉෂ්ට වෙන්න ඕනේ. धनात्मक आकल्पति अद्दारी वेदगा धनात्मक आकल्प कीलकोट හැකියාවක් තියෙනවා නම් උත්සාහයක් තියෙනවා නම් මේක කරන්න පුළුවන් කියලා අන්න ඒගොල්ල තමයි මේ ආයතනයට උපකාරී වන සේවකයෝ කියලා කියන්නේ අන්න ඒ වගේ කට්ටිය ආයතනයට අද්දවා ගැනීම සඳහා කටයුතු කිරීම තමයි අපි කියන්නේ ඇත්තටම ආකර්ෂණය කියලා නේද
අපි නිර්වචනය කරොත් දැන් නිර්වචනේ මම පැහැදිලි කරලා ඉවරයි. කාරණා ටික ආයතනයක නැත්නම් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සංවිධානයට උපකාරී වන්නා වූ හැකියාව හැකියා සහ ආයතනයට නැත්නම් සංවිධානයට උපකාරී වන්නා වූ හැකියා සහ ධනාත්මක ආකල්ප වලින් යුතු රැකියා අපේක්ෂකයන් රැකියා අපේක්ෂකයන් රැකියා අපේක්ෂකයන් ආයතනයට අද්දවා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ආකර්ෂණය කියලා. එතකොට කාරණා කීපයක් තියෙනවා මතක තියාගන්න. සංවිධානයේ අරමුණු හා පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා සංවිධානයට උපකාරී වන්නා වූ හැකියා සහ ධනාත්මක ආකල්පවලින් යුත් හැකියා සහ ධනාත්මක ආකල්පවලින් යුත් රැකියා අපේක්ෂකයන් ආයතනයට අද්දවා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ආකර්ෂණය කියලා. අපි හිතන අදහස පැහැදිලි වෙන්නේ නැති කියලා මොන වගේ සේවකයෝද ආයතනයට ඕනේ කියන එක මොන වගේ රැකියා බලාපොරොත්තුෙන් ඉන්න අයද ආයතනය අද්දව ගන්න කටයුතු කරන්නේ කියන එක තමයි මේකෙන් විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ. එතකොට අපි ලියාගමු ආකර්ෂණය කියන්නේ මොකක්ද කියලා. සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා තව සම්පූර්ණ නිර්වචනයේ බෝඩ් එකේ තියෙනවා සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ආයතනයකට උපකාරී වන්නා වූ 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 හැකියා හා ධනාත්මක ආකල්පවලින් යුතු 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 රැකියා අපේක්ෂකයන් රැකියා අපේක්ෂකයන් රැකියා අපේක්ෂකයන් රැකියා අපේක්ෂකේ ආයතනය වෙත අද්දවා ගැනීමේ ක්‍රියාවලිය 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 ආකර්ෂණය ලෙස හැඳින්වේ. ආයතනය වෙත අද්දවා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණය ලෙස හැඳින්වේ. ආකර්ෂණය ලෙස හැඳින්වේ.
ආකර්ෂණය ලෙස හැදින්වේ. නේ එතකොට ආකර්ෂණය කරන්න ඇත්තටම හොඳම සේවකයෝ ආයතනයට අද්දවා ගැනීමට ආයතනය කටයුතු කිරීමක්. ඉතින් හොඳම සේවකයෝ ආයතනයට අද්දවා ගන්න නම් ආයතනයත් හොඳ මට්ටමක තියෙන්න ඕනේ. මේ ආයතනය වඩා සාර්ථක ආයතනයක් නම් තමයි හොඳ සේවකයෝ ආයතනයකට අද්දවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ආයතනය එච්චර සාර්ථක නැත්තම් හොඳ කීර්ති නාමයක් නැත්තම් නේද හොඳ තැනකට නියදෙන්නේ කවුරු? හොඳ සේවකයෝ ආයතනයකට අද්දවා ගන්න බැරුව යනවා නේද? හොඳ ආයතන වල තමයි සේවකයෝ ටික ඇදිලා යන්නේ. හොඳයි, අපි ඊට පස්සේ යමු විශේෂ ප්‍රශ්නෙට. මෙන්න මේක ව්‍යාපාරයක් විසින් භාවිතා කරන ආකර්ෂණ ක්‍රම. 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 ව්‍යාපාරයක් විසින් භාවිතා කරන ආකර්ෂණ ක්‍රම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. ආකර්ෂණ ක්‍රම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. මේක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි, ඔයගොල්ලෝ දන්නවා. එකක් තමයි අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම, අනිත් එක තමයි බාහිර ආකර්ෂණ ක්‍රම. එතකොට ලියන්න, එක අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම, අනිත් එක බාහිර ආකර්ෂණ ක්‍රම. එක අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම, දෙක බාහිර ආකර්ෂණ ක්‍රම. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම කියලා කියන්නේ අපි දන්නවා මේ ආයතනය තුලින් අවශ්‍ය සේවකයන් සොයා ගැනීම. ආයතනය තුලින් අවශ්‍ය සේවකයන් සොයා ගැනීම තමයි අපි කියන්නේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම කියලා. එතකොට ආයතනයට පිටදී අවශ්‍ය සේවකයන් සොයා ගැනීම තමයි අපි කියන්නේ බාහිර ආකර්ෂණ ක්‍රම කියලා. නේ ආයතනය තුලින් අවශ්‍ය සේවකින් සොයා ගැනීම අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම. ආයතනයට පිටතින් අවශ්‍ය සේවකින් සොයා ගැනීම තමයි බාහිර ආකර්ෂණ ක්‍රම කියලා කියන්නේ. එතන අපි ඉස්සලා ලියාගමු ප්‍රශ්නයක්. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම කියලා. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම. ලිවන ඉස්සලම ආකර්ෂණය සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එක අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම, දෙක බාහිර ආකර්ෂණ ක්‍රම කියලා ලිවන එකයි දෙකයි. දැසේ පළවෙනි එක ගන්න පහලට අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම. ඉස්සලම මේක සාකච්ඡා කරලිමු. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම කෙටි සටහනක් දාගන්න. කෙටි සටහන අභ්‍යන්තර ආකර්ෂණය කියන්නේ මොකක්ද කියලා කෙටි සටහනක් ඕක යටතේ. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම යටතේ ආයතනය තුලින්
අවශ්‍ය සේවකයන් සොයා ගැනීම ආයතනය තුලින් අවශ්‍ය සේවකයන් සොයා ගැනීම ආයතනය තුලින් අවශ්‍ය සේවකයන් සොයා ගැනීම සෞඛ්‍ය තත්ත්වය ටිකක් හොඳ මදියද ආයතනය තුලින් අවශ්‍ය සේවකයන් සොයා ගැනීම අභ්‍යන්තර ආකර්ෂණය ලෙස හැඳින්වේ අභ්‍යන්තර ආකර්ෂණය ලෙස හැඳින්වේ නේද ආයතනය තුලින් අවශ්‍ය සේවකයන් සොයා ගැනීම අභ්‍යන්තර ආකර්ෂණය ලෙස හැඳින්වේ ඒකටම ලියා ගන්න අභ්‍යන්තර ආකර්ෂණය සඳහා ඒ කියන්නේ ආයතනය තුලින් සේවකයෝ සොයා ගන්න අභ්‍යන්තර ආකර්ෂණය සඳහා යොදා ගන්න ක්‍රම කීපයක් පහත වේ අභ්‍යන්තර ආකර්ෂණය සඳහා යොදා ගන්න ක්‍රම කීපයක් පහත වේ අභ්‍යන්තර ආකර්ෂණය සඳහා යොදා ගන්න ක්‍රම කීපයක් පහත වේ එතකොට එකක් තමයි මේ ආයතනයේ තුලින් සේවකයෝ සොයා ගන්න පාවිච්චි කරන ආයතනය රැකියා දැන්වීම පල කිරීම රැකියා දැන්වීම පල කිරීම නේද ඒ කියන්නේ ආයතනයේ තුල තියෙන දැන්වීම් පුවරු පාවිච්චි කරලා අපිට නෝටිස් එකක් දාන්න පුළුවන් මේ මේ තනතුරු සඳහා ඇබෑර්තු තියෙනවා කියලා. එතකොට රැකියා දැන්වීම් පළ කිරීම ආයතනයේ ඇතුලේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමයක් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. රැකියා දැන්වීම් පළ කිරීම දෙක තමයි ආයතනය තුල සිටින සේවකයන් මගින් ආයතනය තුල සිටින ඉතින් දැනට සේවය කරන සේවකයෝ හරහා අපිට ඒගොල්ලෝ දැනුවත් කළ මේ මේ රැකියා අභ්‍යර්ථු සඳහා සේවකයන් අවශ්‍යයි කියලා දැන සිටින සේවකයන් දැනුවත් කරලා සේවකයෝ සොයා ගන්න පුළුවන් ආයතනය තුල සිටින සේවකයන් මගින් තුන්වෙනි එක තමයි අභ්‍යන්තර ජාල මගින් අභ්‍යන්තර ජාල මගින් අභ්‍යන්තර ජාල මගින් අභ්‍යන්තර ජාලය අපි කතා කරලා නැහැ සංනිවේදනයේ සාමාන්‍යයෙන් අපි වඩනවා අභ්‍යන්තර ජාලය ගැන ඉන්ට්‍රානෙට් එක ගැන එක්ස්ට්‍රානෙට් එක නෙමෙයි ඉන්ට්‍රානෙට් එක ආයතනය තුල තියෙන පරිගණක පද්ධතියක් පාවිච්චි කරලා අපිට රැකියා ඇබර්තු පිරවීම සඳහා අවශ්‍ය සේවකයෝ අද්දව ගන්න පුළුවන් ආයතනය තුල තියෙන පරිගණක ජාලයක් හරහා දැනුවත් කරලා අභ්‍යන්තර ජාල මගින් මේ වගේම හතරවෙනි අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමයේ විදිහට අපිට බෙදලා දෙන්න පුළුවන් මේ කුසලතා ඉන්වෙන්ටරිය නැත්තම් කුසලතා ලේඛනය කියන්න පුළුවන් මේකට කුසලතා ඉන්වෙන්ටරිය නැත්තම් කුසලතා ලේඛනය කියන එකම අපිට අභ්‍යන්තර වශයෙන් සේවකයෝ ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කුසලතා ඉන්වෙන්ටරිය නැත්තම් කුසලතා ලේඛනය කියන එක මම මෙතනම මේක පැහැදිලි කරලා යන්නම් කුසලතා ඉන්වෙන්ටරිය නැත්නම් කුසලතා ලේඛනය කියලා කියන්නේ ආයතනයේ තුල සිටින සේවකයින්ගේ නිපුණතා දක්වන ලේඛනයක්
ආයතනයේ තුල සිටින සේවකයින්ගේ නිපුණතා දක්වන ලේඛනයක් අපි කියනවා කුසලතා ඉන්වෙන්ටරිය කියලා. ඒ කියන්නේ ආයතනයේ තුල සිටින සේවකයින්ගේ දැනුම කුසලතා සහ ආකල්ප ඇතුළත් ලේඛනයක් තමයි අපි හඳුන්වන්නේ කුසලතා ඉන්වෙන්ටරිය කියලා. එතකොට අපේ රැකියා පුරප්පාඩුවක් ඇති වුණාම නේද ඒ කුසලතා ඉන්වෙන්ටරියෙන් අපිට අවශ්‍ය දැනුම කුසලතා සහ ආකල්ප තියෙන කෙනාව පහසුවෙන්ම තෝරගන්න අපිට හැකියාව ලැබෙනවා. එතකොට කෙටි සමහරක් දාගන්න මෙතනින් කුසලතා ඉන්වෙන්ටරිය කියන්නේ මොකක්ද කියලා. ආයතනයේ තුල සිටින සේවකයින්ගේ ආයතනයේ තුල සිටින සේවකයින්ගේ ආයතනයේ තුල සිටින සේවකයින්ගේ නිපුණතා දක්වන ලේඛනයක් වේ. ආයතනයේ තුල සිටින සේවකයින්ගේ නිපුණතා දක්වන ලේඛනයක් වේ. ආයතනයේ තුල සිටින සේවකයින්ගේ නිපුණතා දක්වන ලේඛනයක් වේ. නිපුණතා දක්වන ලේඛනයක් වේ. එනම් එනම් ආයතනයක සිටින සේවකයින් සතු එනම් ආයතනයක සිටින සේවකයින් සතු ආයතනයක සිටින සේවකයින් සතු දැනුම කුසලතා සහ ආකල්ප දැනුම කුසලතා සහ ආකල්ප දැක්වෙන ලේඛනයක් වේ. දැනුම කුසලතා සහ ආකල්ප දැක්වෙන ලේඛනයක් වේ. දැක්වෙන ලේඛනයක් වේ. කුසලතා ඉන්වෙන්ටරිය. දැනුම කුසලතා සහ ආකල්ප දැක්වෙන ලේඛනයක් වේ. දැනුම කුසලතා සහ ආකල්ප දැක්වෙන ලේඛනයක් වේ. පස්වෙනි එක තමයි අනුප්‍රාප්තික සැලැස්ම. අනුප්‍රාප්තික සැලැස්ම. අනුප්‍රාප්තික සැලැස්ම. අනුප්‍රාප්තික සැලැස්ම. මොකක්ද මේ අනුප්‍රාප්තික සැලැස්ම කියලා කියන්නේ? අනුප්‍රාප්තික සැලැස්ම කියන්නේ මෙන්න මෙහෙම එකක්. ආයතනයේ රැකියා ඇබෑර්තුවක් ඇති වූ විට කවරෙකු ලවා එම ඇබෑර්තුව පුරවන්නේ දෙයන්න දැක්වෙන ලේඛනයක් අපි කියනවා අනුප්‍රාප්තික සැලැස්ම කියලා. රැකියා අබෑර්තුවක් ඇති වූ විට කවරෙකු ලවා එම අබෑර්තුව පුරවන්නේ දෙයන්න දැක්වෙන ලේඛනයක් තමයි අපි කියන්නේ අනුප්‍රාප්තික සැලැස්මක් කියලා. ආයතනයේ රැකියා ඇබෑර්තුවක් ඇති වූ විට කවරෙකු ලවා එම ඇබෑර්තුව පුරවන්නේ දෙයන්න දැක්වෙන ලේඛනය තමයි අනුප්‍රාප්තික සැලැස්මක් කියලා කියන්නේ. ඒ කියන්නේ අනුප්‍රාප්තික සැලැස්මෙන් තමයි ප්‍රධාන වශයෙන්ම දැනට ඉන්න කෙනා ඒ තනතුරෙන් යනකොට ඊට පස්සේ ඒ තනතුරට සුසුකම්ම ලබන්නේ කවුරුන්ද කියන එක අනුප්‍රාප්තික සැලැස්මේ පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ එයා එතනින් ගියාම ඊට පස්සේ කවුද ඒ තනතුර සඳහා සුදුසුකම් ලබන්නේ කියන එක පිළිවෙලට අනුප්‍රාප්තික සැලැස්මේ සඳහන් කරලා තියෙනවා. එතකොට යම්කිසි පුරප්පාඩුවක් ඇති වුණාම
ඊළඟට එතැන්ට කවු දෙන්න කියන එක දැක්වෙන ලේඛනය තමයි අපි කියන්නේ.